පොළොවයට වැළලී තිබී ඔබටත් බොහෝ දෑ හමුවී තිබෙනවා ඇති. ඒ බොහෝ අවස්ථාවලදී ඔබ ඒවායින් සමහරක් බොහෝ ඕමනාවෙන් පරීක්ෂා කරත් ඇති. මන්දයත් අතීතයට අයත් දේවල් පිළිබඳව ඉගෙනීමට අප සියලු දෙනා තුළ අසීමිත කැමැත්තක් ඇතිහෙයින්. චීනයේ ටයිෂූ පළාතෙන් හම වූ එවැනි පෞරාණික වස්තුවක් පිළිබඳව පැවසීමටයි අපි මේ සූදානම් වන්නේ. ටයිෂූ පළාතේ මාර්ගයක් විශාල කිරීමක නිරත වී සිටි ගම්කරුවන් පිරිසකටයි මේ අත්දැකීමට මුහුණ දීමට සිදු වී තිබෙන්නේ. අඩි 6ක් පමණ ගැඹුරට හාරන විට ඔවුන්ට විශාල ගලක් වැනි යමක් හමු වී තිබෙනවා. වැඩිදුරටත් හැරීමේදී ඒ සාමාන්‍ය ගලක් නොව සොහොන් ගලක් බව පෙනුනි. එය විවෘත කිරීමෙන් අනතුරුව මෙය තවදුරටත් ඔවුන්ගේ සීමාවෙන් එහා ගිය විශේෂඥයින් හට අයත් දෙයක් බව පෙනුනි. එය තුළ සැබවින්ම මෘත ශරීරයක් තිබුණා. එපමණක් නොව එය මමීකරණය කරන ලද්දකි. එය පිරික්සූ විශේෂඥයින් පැවසුවේ එය වසර 700ක් පමණ පැරණි බවයි. ඒ තුළ හනරෙදි, සිල්ක් රෙදි සහ අමුතු ද්‍රව්‍යයක් අන්තර්ගත වී තිබුණා. එසේම එහි තැන්පත් කර තිබුණේ කාන්තා මල සිරුරක්. ඇගේ සිරුරේ තිබුණු ආභරණවලට අනුව එය මින් රාජවංශයට අයත් බව ඔවුන් නිගමනය කළා. වසර ගණනාවකට පසුත් මලසිරුරේ මොහුනේ අවයව ඉතා පැහැදිලිව දක්නට ලැබුණු අතර පළඳා තිබුණු පාවහන්ද ස්තරම්ම ඒවා විය. කෙසේ නමුත් මෙම සොයා ගැනීම චීනයට ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් එකක් වුණා. මන්දයත් මින් රාජවංශය යනු කිසිදාක ගවේෂණය කර අවසානයක් දැකීමට නොහැකි තරම් විශාල එකක් බැවින්. දිනපතා අලුත්ම පුවත් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.